සාකච්ඡාව පැවැත්ුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පළාත් පාලන නියෝජිතින් හා සෞඛ්‍යංශ නියෝජිතින් ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන්. මේක අවශ්‍ය කරන ඉදුපත් අපි දවස් 4ක් තියෙන සම්මාසලට ලැබෙන සලස්සන. දැන් මොනවද නගරාධිපතිතුමාට අර දොස් කියුවා. හැබැයි ඇත්ත කතාව මොනවද නගරාධිපතිතුමාට තමයි ප්‍රමාණිකව මේක හදලා තිබිච්ච එකම දැන කියන්න පුළුවන්. හරියට 100 100 100 ගණන් දෙනවා. එතුමා අර සීල එක ගහලා නගරාධිපතිතුමා කියන්නේ නම්බරය දුන්නා කියන එක තමයි. නැත්නම් අර පොඩි පොඩි දුන්නේ තමයි පහ දෙන බණ ගන්න ඉපස්සේ. ඇත්තටම Facebook එකේ නෝයි පාර්ලිමේන්තුවේ හැමදාම පහ දෙන බණ ඉන්න ඕන නායකත්වය ගන්න බය වෙන්න එපා. හරියට කරනකොට දැනුම හන්න බය වෙන්න හොඳ නැහැ. සාකච්ඡාවේ නනතුරුව අමාත්‍යවරයා මාධ්‍ය වෙත අදහස් පළ කළා. අතම දැන් රජ විසින් ඉල්ලීමක් කළාට මේ අද වාහන ගේන්න එපා කියලා පොඩ්ඩක් ඒක සාර්ථකුන් නැති බව පේනවා නේද අද? ඉතින් අදත් අපි දැක්කා සමහර වාහන තියෙනවා අපි 100%ක් සාර්ථකයි කියලා කියන්නේ. හැබැයි අපි මේක සම්පූර්ණයෙන්ම ඉඩ දීලා තිබුණා නම් අද මහ විශාල විනාශයක් වෙන්නේ. එහෙනම් අපි අර පළවෙනි දවස් ටිකේ වහපු වගේ වැඩක් වෙන්නේ නැහැ. සමහරව පෙන්ලා තිබ්බා ගෑස් කරේ තියාගෙන ඉන පින්තූර එහෙම දාලා ඉන Facebook එකේ මොනවා කෙරුවත් ඒව අපිට ගැටලුවක් නෙවෙයි. ඒසා ජනතාවට ලොකු වගකීමක් තියෙනවා. නම් වෛරසයෙන් බේරෙන්න නම් මේ සෞඛ්‍යෙන් දෙන උපදෙස් ක්‍රියාත්මක කරන්න.